අපිට දැනුරු තැන අපිම හදමු රට මගින් පටන් ගමු. මම අල්ල සදූෂණ නාස්තරයේ පුරවැසි බලේ සභාපති ජාමනි සමන් තුෂාර. හෙට දිනේදී 76 වෙනි නිදාස් දිනය ශ්‍රී ලංකාවට බලාපොරොත්තුෙන් මිනිස්සු හිටපු නිදහසක් කී තිබුණ නැතුණාට හෙට දිනේ ඉඳන් අපි මේ කරපු කාර්යයෙන් යම් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශේෂයෙන්ම මම මේ ගොඩක් කරුණු කරන්නා කියන්නේ විශේෂයෙන්ම මේ අපේ සංවිධානය හා සිවිල් සංවිධානය එකතු කරලා එකතු වෙලා කැබිනට් අමාත්‍යවරයෙක් අද උසාවියට ගෙනහලා තිනවා ඒ කාර්යයට දායකත්වය දුන්නු මුලින්ම මේ වංචාව දැනගෙන මේ වංචාවේ අවශ්‍ය ලිපි ලේඛන ටික අපිට එවපු රාජ්‍ය කොන්ද පනතින රාජ්‍ය නිලධාරියාට ස්තුතිවන්ත වෙනවා ඊළඟට අධිකරණයට විශේෂම මාලිගා කන්ද අධිකරණයේ මහේස්ත්‍රාත්තුමියට එවැගේම නීතිපති දෙපාර්තමේන්තුවට එවැගේ නීතිපති නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය හා සමාජ මාධ්‍ය මා සමග සිටි සියලු සිවිල් සංවිධානවලට සහ මෙම කාර්ය වෙනුවෙන් සහයෝගය දුන් සියලු පුරවැසියාට අපි ස්තුතිය පුද කරනවා විශේෂයෙන්ම මෙන්න මේ මේ මෙන්න මේ කාර්යයේදී කියන්න ඕන මෙන්න මේ සෞඛ්‍ය හිමොග්ලොබින් වංචාවේදී අපි දීපු කරුණු කාරණා අනුව මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්ම පැමිණිලි දාපු සිවිල් සංවිධාන වන අප එම පරීක්ෂණයේ ක්‍රියාත්මක කර ගැනීමට සඳහා සිවිල් සංවිධානය එකතු වෙලා බලපෑම් කරලා කොහොමාර අධිකරණයට අපි ගෙනාවා එම කරපු අවස්ථාවේදී දැන් මේක එක එක උප්පැන්න හදාගන්න දේශපාලන පක්ෂ එක එක මිනිසුන් එනවා ජනාධිපති ඉදිරි ජනාධිපති සීන තියෙන මිනිසුන් එනවා හැබැයි රටේ මහ ජනතාවට දැනගන්න ඕන ප්‍රථම වතාවට කැබිනට් අමාත්‍යවරයෙක් අධිකරණයට ගේන්නාලා මේ හොරකම එලි කරපු සිවිල් සංවිධාන මේ රටේ හැරවුම් ලක්ෂයක් ඇති කරනවා එම නිසා අපි රටේ මහ ජනතාවට කියනවා දැන් මේකට අයිතිවාසිකම් කියන ගොඩාක් මිනිස්සු වෙයි නමුත් මේ දේ කාර්ය ඉෂ්ට සිද්ධ කරේ අපේ සිවිල් සංවිධානයේ ප්‍රමුඛානු සිවිල් සංවිධානය දේශපාලන පක්ෂවලින් තොරව එම නිසා රටේ මහ ජනතාවට දැනගන්න ඉදිරි අනාගතයේදී ගොඩක් අය ඉල්ලනවා හොරු අල්ලන්න අපිට බලය දෙන්න කියලා අපි හොරු අල්ලලා ඉවර වෙලා මේ රටේ මහ ජනතාවගෙන් බලය ඉල්ලනවා අන්න ඒකට ඉදිරියේදී සිවිල් සංවිධානය අන්නේ කාර්ය රටේ 220ක් වෙන ලක්ෂ 200ක මහ ජනතාව වෙනුවෙන් හද නගන මට කතා කරන්න අමාරු හින්දා මම රටේ ජනතාවට කියන ඉදිරියේදී විමසිලිමත්ව මේ කාර්ය ඉෂ්ට සිද්ධ කරන්න හොඳ රටක් කරන්න හොඳ මහ ජනතාවට සේවයක් ලබා ගන්න රට යන මිනිසු නවතා ගන්න සිවිල් සංවිධාන වෙනුවෙන් රටේ මහ ජනතාව පෙරටෙන්න අධිකරණයේ ස්වාධීනයි නීතිය ස්වාධීනයි ඒක අද අපි ඔප්පු කරලා පෙන්නලා තියෙනවා නීතියෙන් මේ ප්‍රශ්න ටික විසඳගමු මේ රටේ තියෙන නීතිය හොඳටම ඇති නීතිය ක්‍රියාත්මක කරවා ගන්න තරමට අපි වැඩ කටයුතු කරනවා මම ප්‍රියන්ත තිලකරත්න සිවිල් සංවිධාන පෙරමුණේ සභාපති ඒ වගේම මගෙන් රට සිවිල් සංවිධානයේ ප්‍රධාන ලේකම් අද අපි මේ මාලිගා කන්ද උසාවියට පැමිණියේ මාස ගානක් තිස්සේ මේ රට වෙනුවෙන් සිවිල් ක්‍රියාකාරීන් හා සමාජ ක්‍රියාකාරීන් ඒ වගේම ජනමාධ්‍ය සියලු දෙනාම එකතු වෙලා යම්කිසි උත්සාහයක් දරුවා මේ රටේ නීතිය සියලු දෙනාටම එකයි කියන එක පෙන්නන අපිට ඊයේ දවසේ මේ වසර 75ක කාලය තුළ අපිට දැන් රටට සාධාරණ ඉෂ්ට වෙනවා කියන එක සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක අපිට ඊයේ දැනගන්න ලැබුණා ඒ නිසා අපි අද උසාවියටාවෙත් ඒ සාධාරණයේ තවදුරටත් අපිට තහවුරු කර ගැනීම සඳහා තමයි අපි පැමිණියේ. එතකොට අපිට මෙන්න මෙහෙම අදහසක් තියෙනවා කියන්නේ ඒක කියන්න ඕන. මේ බාල බෙහෙත් ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලි රඹුකැල්ල මැතිතුමා ඊයේ දිනේ අත්අඩංගුවට ගත්තා. හැබැයි අත්අඩංගුවට ගන්න ගැනීමට පෙර පාර්ලිමේන්තුවේදී මෙතුමාට විශ්වාස භංගයක් ගෙනාවා. හැබැයි ඊයේ දිනේ අත්අඩංගුවට ගැනීම සමගම එතුමා වෙනුවෙන් අත උස්සපු 113 දෙනාම ප්‍රතික්ෂේප වෙනවා මේ රටේ. මොකද හොරු ආරක්ෂා කරා කියලා පැහැදිලිවම ඔප්පු වෙනවා. ඒ නිසා සමස්ත රටේ ජනතාවම දැනගන්න ඕන මේ 113 දෙනා අත උස්සපු 13 මේ රටට දේශද්‍රෝහි. මේ වගේ හොරු ආරක්ෂා කර ගැනීමට මේ වෙනින් කටයුතු කළේ සියලු දෙනාම රට හැමුවේ දැන් ඇවිල්ලා පාපොච්චාරණය කරන්න ඕන.
එක්කෝ දැනුවත්ද මේක අත ඉස්සුවේ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා රටේ ජනතාව පරමාධිපත්‍යයෙන් පාර්ලිමේන්තුවේ වට පස්සේ ඒ ඒ ඒ බලය පාවිච්චි කරලා හොරු ආරක්ෂා කරා කියන එක ඊයේ කෙහෙලිය රඹුක් කළ ඇමතිතුමා හිටපු සෞඛ්‍ය ඇමතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවටපත් වෙනවා සමගම ඔවුන්ගේ ඒ සියලුම රෙදි ගැලවිලා ගියා. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනතාවට දැන් තීරණයක් ගන්න ඉදිරියේදී මෙන්න මේ වගේ හොරු රකින්න දේශපාලඥයන් යමන් එපා. මේ වර්ෂයේ සමහර විට මැතිවරණ වර්ෂයක් වේවි. අන්න එතනදී මේ රටේ සමස්ත ජනතාවටම සිවිල් ක්‍රියාකාරීන් වශයෙන් අපි ආරාධනාවක් කරනවා. අන්න ඔබතුමාලා වැරද්දකි දැනගෙන හෝ නැදැන යවපු පාර්ලිමේන්තුවේ හොරු ආරක්ෂා කරා. ඒ ආරක්ෂා කරපු අපි දැන් අන්න පෙන්නලා තිනවා සිවිල් ක්‍රියාකාරීන් වශයෙන් අපිට හැකියාව ලැබුණා. උඹලගේ බලයට වැඩිය සිවිල් ක්‍රියාකාරීන්ගේ බලය ශක්තිමත්. සිවිල් ක්‍රියාකාරීන් සියලු දෙනාම එකතු වෙලා හරි හොරා අල්ලගෙන තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ නීතිය සාධාරණ රටේ සමස්ත ජනතාවටම මේක ලබා දෙයි කියලා. අනිත් එක අපි කියන්න ඕන අපිට පෞද්ගලික තරහක් නැහැ මේ සිවිල් ක්‍රියාකාරී කිසි කෙනෙකුටම මේ කෙහෙලිය රඹුක් කළ ඇමතිතුමාත් එක්ක. අපිට අවශ්‍ය වුණේ කොතනින් හෝ මේක නතර කරගන්න අවුරුදු 75ක් හොරකම් කිරීම, රාජ්‍ය දේපොළ වංචා කිරීම. අන්න ඒ නිසා මෙරට බංකොලොත් රටක් බවට පත් වුණා. ඒ නිසා සිවිල් ක්‍රියාකාරීන් වශයෙන් අපි කල්පනා කරේ මේක නතර කරන්න ඕන අපිට කොහෙන් හරි. අන්න ඒ නිසා තමයි අපිට මේ නීති පොයින්ට් එක, මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හැරවුම් ලක්ෂ්‍ය හදා ගන්න අවශ්‍ය වුණා. ඒකට කරුමෙට ගෙහිලිය කරමුක් කියලා ලැබතුමා අහුණ එක අපිට කරන්න දෙයක් නැහැ. කවුරු වුණත් අහු වෙන්න වෙනවා. ඒදරිදී අපි තීරණය කරේ මේ පොයින්ට් එක හරහා, මේ ලෙව පොයින්ට් එක හරහා, මේ නීති හරහා ඉදිරියේදී කැබිනට් ඇමතුරු අපි සියලු දෙනාටම කියනවා දැන් මේ රටේ හොරකම නතර කරන්න පුළුවන්. මොකද හේතුව මේ රට හදන්න බැරි තැනක් නෙවෙයි. මේ රට හදන්න පුළුවන් මෙන්න මේ නීතිය හරියට රටේ ක්‍රියාත්මක වුණොත්. හැම දිනාටම එකම විදිහට මේ රටේ නීතිය ක්‍රියාත්මක වුණොත් මේ රටේ හොරකම වංචාව දූෂණය නතර කරන්න පුළුවන් වුණොත් මේක හදන්න පුළුවන් රත්තරන් රටක් හැම සම්පතක්ම අපිට තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා සිවිල් ක්‍රියාකාරී නායකයෝ හැටියට මේ රටේ ජනතාව බුද්ධිමත්ව තීරණය කරන්න ඕනේ. මේ හොරු නැවතනම් පාර්ලිමේන්තුවේ යවන්න එපා. එන්නේ නිසා අපි කියනවා හොරකම් කරන්න බලාගෙන හොරකම් කරපු රාජ්‍ය ඇමතිවරු, ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, මන්ත්‍රීවරු ඉන්නවා නම් දැන් සූදානම් වෙන්න පොලිමේමේ උසාවිය වලට එන්න. මොකද අපි කෙහෙලිය රඹුක් කැල්ල ඇමතිතුමත් එක්ක පෞද්ගලික තරහක් අපේ නැහැ. හැබැයි සියලු දෙනාටම මේ නීතිය ක්‍රියාත්මක කරන්න අපි පෙළ ගැසෙනවා. ඒ සියලු දෙනාම කියලා වැරදි කරලා දිනනවා, හොරකම් කරලා දිනනවා, සිවිල් ක්‍රියාකාරී සියලු දෙනා වෙනුවෙන්ම මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරගෙන පෙළ ගැසෙනවා කියන එකත් කියන්න ඕන. ඒ නිසා අපි විශේෂ ස්තුතියක් පිරිනමනවා ජනමාධ්‍යයට, ඒ වගේ මුද්‍රිත මාධ්‍යයට මේ කාරණාව සිවිල් ක්‍රියාකාරින් එක්ක. ඇත්තටම අපිට තිබුණේ එකම ආරක්ෂාව මේ සිවිල් ක්‍රියාකාරින්ට ජනමාධ්‍ය මුද්‍රිත මාධ්‍ය පමණයි. මොකද අපිට දැක්ක ඔබතුමාලා කොල්ලු පිටියේදී පහර එල්ල කරනවා, යම්කිසි තැන්වල අපේ සිවිල් ක්‍රියාකාර නායකින් පහර එල්ල කරනවා. මේ වෙනකොට මගේ රට සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහත්මයා මේ පහර දීම නිසා රෝහල් ගත වෙලා ඉන්නවා. ඒ නිසා අපිට මේ කොච්චර තහඩන පීඩනාවක් අපි මේ වැඩේ ඉදිරියට ගෙන ආවි රටේ ජනතාව වෙනුවෙන් නැතුව මේ පෞද්ගලික සිවිල් ක්‍රියාකාරීගේ ප්‍රශ්නයක් කෙහෙලිය රඹුක් කියලා ඇමතිතුමත් එක්ක නැහැ. අනික තමා අපි කියන්න ඕන දෙයක් තියෙනවා, මේ රටේ ජනතාව ඇත්තටම පැහැදිලිව දැනගන්න මේ සිවිල් ක්‍රියාකාරීන් මෙච්චර වැඩ කොටසක් කරදී නිහඬව ඉන්න එපා. මම විවෘතව ආරාධනාවක් කරනවා සියලු දෙනා පෙළ ගැසෙන්න. අපි මේ අල්ලන්නේ මේ රටේ ඉදිරි ධර්ම පරම්පරාවට දෙන්න තියෙන දේපල විනාශ කිරීම නතර කරන එක මේ අපි කරන්නේ. ඒ නිසා හැම දිනාටම වකීමක් තියෙනවා. ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන විවෘත ආරාධනාවක් කරනවා. හැම දිනාම එකතු වෙලා මේ වංචාවට දූෂණයට විරුද්ධව පෙළ ගැහමු.